සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් MRS Editors YouTube channel එකට අද අපි ඔයාලට ගෙනාවේ තරඟ විභාග වලට අනිවාර්ය ප්‍රශ්නයක් වෙන රහස් භාෂා ආශ්‍රිත ගැටලු කීපයක් සහ ඒවා විසඳන ආකාරය ගැන මේ රහස් භාෂා ප්‍රශ්න අමාරුයි වගේ පෙන්වන්නට ඇත්තටම හරිම සරලයි එහෙනම් අපි බලමු කොහොමද මේ ගැටලු විසඳන්නේ කියලා ප්‍රධාන ගැටලු විදියට ඔයාලට දීලා තියෙන්නේ පහත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී පහත දක්වා ඇති රීතීන් තේරුම්ගෙන වාක්‍ය රහස් භාෂාවෙන් ලියන්න ඉස්පිලි සහිත අකුරු සඳහා 7 එක් අකුරක් දෙවරක් යෙදුණු විට 4 හල් අකුරු සඳහා 9 ඈකාරයේ සහිත අකුරු සඳහා 8 පාපිලි සහිත අකුරු සඳහා 2 තනි අකුරු සඳහා 1 කොම්බුව සහ ඇලපිල්ල සහිත අකුරු සඳහා 3 ඒ යටතේ වාක්‍ය පහක් දීලා තියෙනවා අපිට විසඳන්න දැන් කළ යුතු වැඩ කල් නොදමන්න වැස්ස නතරවන ලකුණු නැත ජය දද බද රූපු ඔද විඳ සසර සයුරින් ගොඩවන්නට නම් වයන පදට පද තබමින් රඟන රඟ පළවෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙන්නේ දැන් කළ යුතු වැඩ කල් නොදමන්න කියලා. දැන් ඔයාලා මුලින්ම කරන්න ඕන සම්පූර්ණ වාක්‍යයම අකුරු ඈත් කරලා ලියාගන්න එක. ඊට පස්සේ අකුරු වල තියෙන පිල්ලම් අනුව නම් කරගන්න ඕන. හැබැයි මම මෙතනදී ඈත් කරලා ලියලා තියෙන්නේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. ඔයාලට ඔයාලගේ පේපර් එකේ මේ විදියට කරන්න ගියත් එහෙම ඔයාලට කාලය මදි වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ දීලා තියෙන ප්‍රශ්නේම අකුරු වල තියෙන පිල්ලම් අනුව නම් කරගන්න ඕන. උදාහරණයක් විදිහට දැ අකුර ගත්තම ඒකේ තියෙන ඈකාරය. එතකොට දැ අකුර යටින් ඈකාරය කියලා ලියා ගන්න ඕන. ඒ විදිහටම අනිත් අකුරුත් ලියා ගන්න ඕන. දැන් අකුරේ තියෙන පිල්ලම බලලා අදාළ රීතියට අනුව ගලපලා අදාළ ඉලක්කම දා ගන්න ඕන. දැ අකුර ගත්තොත් ඒකේ තියෙන ඈකාරය. ඒ කියන්නේ රීති වලින් බැලුවොත් හතරවෙනි රීතිය අනුව සංකේතය 8. මම නම් මේකේ පිල්ලම් අනුව එක එක පාට වලින් පෙන්නලා තියෙන්නේ. ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න. මේ විදිහට හැම අකුරකටම අදාළ සංකේත වචන වලට ගැලපෙන විදිහට පිළිවෙලින් ලියා ගන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ පිළිතුර ලබා ගන්න පුළුවන්. මේ වාක්‍ය ගත්තොත් අනික් වාක්‍ය වලට වඩා ටිකක් වෙනස්. මොකද කියනවා නම් මේ වාක්‍යයේ එකම අකුර අවස්ථා දෙකක් එකලඟ යෙදලා තියෙනවා. ඒකට රීතියක් තිබ්බත් මෙතනදි කලින් වගේ ද අකුරු දෙකටම හතර ඉලක්කම ලියන්නේ නැහැ. ඒ දෙකටම එකම එක හතරක් විතරයි ලියන්නේ. මොකද රීතියට අනුව එකම අකුරු දෙකක් යෙදලා තියෙනවා නම් ලියන්නේ එක ලකුණක් විතරයි. ඉතිරි වාක්‍ය වලටත් මේ විදිහටම සරලව පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න පහල comment section එකේ comment කරන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.